හරිම ගැඹුරුයි. හරිම ශ්‍රේෂ්ඨයි. එතකොට මේ පාත්‍රය ඒ පැත්තට දානවා. එතකොට ගිහිල්ලා 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 අන්තිමනේ මේ පාත්‍රය වැටෙන්නේ කොහෙටද? නාග ලෝකෙට. මේ පාත්‍රය වැටෙන්නේ නාග ලෝකෙට. මේ නාග ලෝකේ රජුරෝ තමයි මහතෙල නාග රාජය කියන්නේ. පින්වතුන්ල කියවන්න මහතෙල නාග රාජ්‍ය ජාතකයේ. එතකොට මේ මහතෙල නාග රාජ්‍ය මේ නාග ලෝකේ ඉන්නකොට එයාගේ කකුල් දෙක ළඟට වැටෙනවා පාත්‍රය. හරි. මෙයා වැටෙනවා මේ මහතෙල නාග රාජ්‍ය කියනවා ඊයේ පාත්‍රයක් වැටුණා. පළවෙනි දත් වැටුණා. අදත් වැටුණා. පෙරේදත් වැටුණා කියලා මේ මහතෙල නාග රාජ්‍ය කියනවා. හරි. එතකොට මෙයාගේ කකුල් දෙක ළඟට වැටෙනවා. එතකොට මේ මහතෙල නාග රාජ්‍ය කියන්නේ මොකද්ද? මේ මහබද්ද්‍ර කල්පය තුල කපුසඳ කොණාගමන කච්චප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා හතර නමම වළඳ වූ පාත්‍රමයාගේ කකුල් දෙක ළඟට වැටෙනවා. එතකොට ඊයේත් වැටුණා, අදත් වැටුණා, පළවෙනිදත් වැටුණා, පෙරේදත් වැටුණා. එතකොට ඊයේ එක දවසක්. එතකොට එක දවසක් කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ කාලයක් කොච්චර කල්ද? පින්නතලා හිතනවාද මේ සංසාරය කියන්නේ හරිම පුදුමයි. මේ විශ්වය කියලා කියන්නේ හරිම පුදුමයි. හරි. බුදුරජාණන් වහන්සේ මේ විශ්වය කියලා මේ බුදුදහමෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ මෙතනයි. පින්නතුල හොඳට තේරුම් ගන්න. බුදුහාමුදුරේ යථාර්ථයේ සත්‍යය කියලා දැක්කේ මේ විශ්වයේ ස්වභාවය. ඔබයි මමයි අපි මොන විදියට මොන ආකාරයට හිටියත් ලෝකේ ආගම් අනන්ත අප්‍රමාණ තියෙන මේවා හිතින් මවාගත්ත චිත්ත සංකල්පීය කේන්ද්‍රීය දේවල් විතරයි. නමුත් ලෝකේ යථාර්ථය ඔබයි මමයි අනිවාර්යයෙන්ම මේ ලෝකේ මෙරි මෙරි ඉපදී ඉපදී යනවා. හැබැයි මෙරි මෙරි ඉපදී ඉපදී යන ඔබටයි මටයි අපි කරන පව්පින් දෙකම අපිත් එක්ක යනවා. ඒකේ විපාකෙන් ඔබට නිදහස් වෙන්නත් බෑ, මට නිදහස් වෙන්නත් බෑ, කිසිම කෙනෙකුට නිදහස් වෙන්න බෑ, බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් නිදහස් වෙන්න බෑ. ඒක තමයි මේ ලෝකය කියලා කියන්නේ. හරි. බීජනියාම, ධම්මනියාම, ඍතුනියාම, කම්මනියාම, චිත්තනියාම මේ නියාම ධර්ම පහට අනුව තමයි මේ මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ. එතනයි බුදුහාමුදුරුවෝ සාකච්ඡාවට භාජනය කරන්නේ විශ්වය. හරි. කර්මය කියලා කියන්නේ එකක් විතරයි. මේ හැම දෙයක්ම කර්මය නෙවෙයි. චිත්ත නියාම, ධම්ම නියාම ඔය ආදි වශයෙන් බුදුහාමුදුරුවෝ සාකච්ඡාවට භාජනය කරන පංච නියාම ධර්ම. හරි. මේ නියාම ධර්ම පහට අනුව තමයි මේ ලෝකෙ ඔක්කොම සිදු වෙන්නේ. එතකොට ඔබයි මමයි අපි ඔක්කොම හිටියම අචිරං වතයන් කායෝ පටවින් අදි සෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තං කලින්ගරා. හරි. අචිරං වතයන් කායෝ, කොයි හර වෙලාවක ඔබෙත් මගෙත් මේ කය ශරීරය මේ මහ පොළොවට අයිති වේවි. එච්චරයි. මේ කය අනිවාර්යනේ. ඔබයි මමයි මැරුණම හරි හරි වුණාම අවසානයේ තියෙන දේ තමයි අපි කවුරු හරි මේ මහ පොළොවට අයිති වෙනවා. එතකොට සංසාරය කියලා කියන්නේ මොකද්ද? බුදුදහමේ උගන්වන මොකද්ද? බුදුදහමේ උගන්වන පටිච්ච සමුප්පාදය, පුනර්භවය, පුනරුත්පත්ති. මේ මොකද්ද? එහි මතක තියාගන්න මේ කය මෙතන අචිරං වතයන් කාය. මේ බුදුදහම මේ කය මේ මහ පොළොවට අයිති වෙනකොට චුද්ධෝ අපේත විඥානෝ, අපෙන් ඈත් වෙලා යන විඥානයේ සිට මේ යන්නේ කොහෙටද? විශ්වයට. ඒකේ අගයි මුලයි කෙලවරයි අපි කිසිම කෙනෙකුට හොයන්න බෑ. අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. ඒ බුදුහාමුදුර උගන්වන්නේ මහන මේ සංසාරේ මුලක් නෑ, කෙලවරක් නෑ. ඒක හොයන්න යන්නත් එපා. ඒක හොයලා තේරෙමුකුත් නෑ. ඔබයි මමයි අපි ඔක්කොම මේ සංසාරේ මෙරි මෙරි ඉපදී ඉපදී අනන්ත අප්‍රමාණ කාලාන්තරයක් මුළුල්ල යනවා. පව් කරොත් ඒකේ විපාකේ එහෙමයි, පින් කරොත් ඒකේ විපාකේ එහෙමයි. හරි. එනිසා මතක තියාගන්න අපේ ජීවිතය සුවපත් කරන්න තව කෙනෙකුට බෑ. හරි. මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුහාඳුර උගන්වන්නේ තාමත්ම ගැඹුරට ගියාම නත්තායි යත්ත නෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දන. ඔය කටි දන්නෝනේ පුත්තා මත්ති දනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තහයි යත්ත නෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දන. අත්තහයි යත්ත නෝ නත්ති මට මාවත් නැහැ. හරි. මට මාවත් නැහැ. ඒ නිසා වෙන දෙයක් ගැන අපි සාමාන්‍යයෙන් මම මේ කියන්නේ ගැඹුරුම කොටසක් නේ ආධ්‍යාත්මික පැත්ත විස්තර කරන්නේ. ඒ නිසා මගේ ජීවිතය සුවපත් කරගන්න ඕනේ මමයි. හරි. එතකොට මම මේ ජීවිතය තුළ සුවපත් කරගෙන සුවපත් කරගෙන යනකොට මොන ලෝකෙවල ඉපදිලා හිටියත් මේක සැපයි 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 කියලා කිව්වට ඒ සැපයි සැපයි කියන එක පසුපස ඇත්තේ මොකද්ද? වෙනස් වීමයි. යද නිච්ඡං තං දුක්ඛං. ඒ කියල කියන්නේ පින්වතුලා අපි හැම දෙනාම දන්නවා මේ හැම දෙයකම ස්වභාවය තමයි මොකද්ද? වෙනස් වීම. ස්ථිරව පවතින්නේ ඊයේ හිටු මම නෙමෙයි අද. අද ඉන්න මම නෙමෙයි හෙට. ඔබ ඇත්තොත් අපි ඔක්කොම එහෙමයි. ඊයේ තිබිච්ච කෙස්තික නෙමෙයි අද. හෙට තිබිච්ච ඒ විදි මේ ඔක්කොම එහෙමයි. මේ ඔක්කොම වෙනස් වෙලා වෙනා යනවා. මේ හැම දෙයකම යථාර්ථයේ සත්‍යය තමයි. ඒ කියලා කියන්නේ බුදුදහමේ මේ උගන්වන්නේ මොකද්ද? මේ වෙනස් වීම. ඒ වෙනස් වීම කියලා කියන්නේ මොකද්ද?
අනිත්‍යතාවය. හරි? මම මතක ගියා. එතකොට අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යතාවය කියලා කියන්නේ යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද එතන ඇත්තේ මොකද්ද? දුක්ඛ කියලා. හරි? එතකොට ඒකයි මේ බුදුහන්තුරු මේ ඔක්කොම විස්තර කරේ ඒකයි. මේ විදිහට ගිහිලා ගිහිලා බල්ලා බල්ලා උන්වහන්සේ මේ ඔක්කොම දැක්කා. හරි? ඒ ඔක්කොම දැකලා එහෙමනම් ඔබ මේ සංසාර ගමන නතර කරන්න. ඔබ හිතනවා දැන් බලන්න අතන මහතෙල නාගරාජ ජාතකයේ ඒ මහතෙල නාගරාජ කොච්චර කාලයක්ද? එතකොට අපිත් කොච්චර කාලයක් මේ සංසාරේ යයිද? කිය. මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දුක කියලා චතුරාර්ය සත්‍ය ධර්මය අවදි කරගත්තම දැන් දුක කියන එක ඇත්තටම කර්මයක බැඳිලා යනවා. ඒක බැඳිලා යන්නේ මෙහෙමයි. ditth ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝචි. මේක තමයි කර්මය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගන්න දුක වේවා සැප වේවා. හරි? දුක වේවා සැප වේවා. ditth ධම්ම වේදනීය. ditth ධම්ම වේදනීය කියලා කියන්නේ අපට මේ විශ්වය තුලින් ශක්තියක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඒ මොහොතේ ඒ වෙලාවේ මේකේ විපාකය දෙන්න ඒක ditth ධම්ම වේදනීයයි. හරි? ඊළඟට උපපජ්ජ වේදනීය. උපපජ්ජ වේදනීය කියලා කියන්නේ අපි මැරිලා ගිහිල්ලා නැවත යම් ලෝකයක උප්පත්ති ලැබයිද එතනදි සමහර විට විපාකය ලැබෙනවා. දැන් අපි හිතමු අපි මේ ලෝකේ මේ ආත්මය තුල අපි කිසිම පවක් අපි නොකරන්න පුළුවන්. අපි හිතමු අපි කඩ බලන දෙලස අසාධ්‍ය වෙනවා. තද අපිට නැගිටින්න බැරි වෙනවා. ඒක ඇඳක ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි එතකොට නමුත් අපි කියන මම මේ කවදාවත්ම ජීවිතේ පවක් කරලා නැහැ කියලා. නමුත් සමහර වෙලාවට උපපජ්ජ වේදනීය ඒ කියලා කියන්නේ ගිය ආත්මයේ කරපු පාප කර්මය මේ ආත්මයේ විපාක දුන්නද. නමුත් අපට කියන්න බෑ. නමුත් ඒක කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඔබතුමාට ඕන නම් කියවන්න බුදුදහ පොතක් කියනවා කන්නේ මහ රොසමංගල හාමුදුරුව පොතේ නම සංසාර මන්දිරය. ඒ සංසාර මන්දිරය කියන පොතේ විස්තර කරනවා මේ මේ එඩ්ගා කේසි කියලා. ඒ එඩ්ගා කේසි කියලා කියන්නේ මේ ඇමරිකාවේ හිටපු එක්කෙනෙක්. අහලා තිනේ එඩ්ගා කේසි කියලා. එතකොට මෙයා මේ ශාස්ත්‍රය පිළිබඳ ඉහෙළම දිනු කරපු එක්කෙනෙක්. ඒ කියන්නේ සමතය දිනු කරපු එක්කෙනෙක්. බුදුහාඳුරන්ගේ කාලෙත් සිටි අනන්ත ප්‍රමාණ සමතය දිනු කළා මේ අහසින් යන්න පුළුවන්, ගඟේ යන්න පුළුවන්. ඒ විදිහට චිත දිනු කරපු අය. එතකොට මෙයා ළඟට එනවා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මගේ ඇස් දෙක මන්දයි, මේකට හේතුව මොකද්ද? කොච්චර බෙහෙත් ගත්තත් සනීප වෙන්නේ නැහැ. ඒතකොට එයා කියන මොකද්ද? බල්ල 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 කියනවා මොහොනේ කරමින්. ඔබ මීට ආත්ම ගානකට කලින් ඉපදුනේ පර්සියාවේ. පර්සියාව කියන රටේ ඉපදිලා ඔබ කලේ යුද බටේ කැටියට මිනිසුන්ගේ ඇස් ඉගිල්ලුවා. ඒ පාප කර්මය මේ විපාක දුන්නේ. හරි? ඔබයි මම හිතන්නේ පාපි හිතනවා. අපි හැමදෙනාම හිතනවා මොකද්ද? මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති. අපේ දේ අපි සම්පූර්ණ කරන්න අපි මිනිහක් වුණත් මරන්න වුණත් ඒ දේ කරනවා. අපි ඒ එහෙම කොට අපේ මේ తాවකාලික සංසාරේ මේ වර්තමානයේ පැවැත්ම සඳහා හරි මොකක් හරි දෙයකට එක්කෝ එක කරනවා එහෙම නැත්නම් වෙනත් මොකක් හරි කරනවා. ඇයි අපි හිතන්නේ මේ පැවැත්ම විතරයි? හරි, ඒ පැවැත්මට ඕ රයිට් මම මේ දේ කළා කියලා සතුටු වෙනවා. නමුත් ඔබට සංසාරයෙන් ගැලවෙන්න බෑ. මදුවා මඤ්ඤති බාලෝ. බාලයා හිතනවා එහෙමයි කියලා. නමුත් යාව පාපං නපච්චති යදාච පච්චති පාපං. ඒ පව අනිවාර්යයෙන්ම පසුපස් වෙනවා. ඉතින් ඔබතුමා හපු ඒ පව අපේ පසුපස් වෙනවා. එනිසා ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බුදුහාඳුරු ගන්නන්නේ. ඉතින් එනිසා අපි පින්වතුන්ලා පිරිස අපි කල්පනා කරන්න. එතකොට අර රහතන් වහන්සේ එතකොට අර මිනිස්සු මහ විශාල කළු ගලක් වෙලා ඉපදිලා යර කාරණේ කියන්නේ. එතකොට භව ගමනේ සංසාර ගමනේ අපට මොනව වෙයිද? අපි දන්නේ නැහැ. අපි 얘ගෙන දැනගෙන ඉන්න ඕනේ. අපි දැනගෙන ඉන්නවා කියලා කියන්නේ අපි ධර්මයක ජීවත් වෙනකොට. එතකොට ඔය ਦਿੱත්ත ධම්ම වේදනිය. ඊළඟ උපපජ්ජ වේදනිය. ඊළඟ අපරාපරිය. අපරාපරිය කියලා කියන්නේ මේ විදිහට ගිහිල්ලා 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 සංසාරේ එයා රහත් වෙනවා. එක බුදු වෙනවා. රහත් උනත් බුදු උනත් කරපු අකුසල කර්මයක් දුකක් තියෙනවා නම් අපරාපරිය වේදනිය. ඒ මොහොතේ රහත් වෙලා පරිනිර්වාණයටපත් වෙන්න කලින් ඒකේ විපාකය ලැබෙනවා. කියවන්න චක්කුපාල හාමුදුරුවන්ගේ කතාවස්තු අහලා තියෙනෝනේ චක්කුපාල රහතන් වහන්සේ. එහෙමයි විස්තර කරන්නේ. එතකොට දැන් අපට පේනෝ නේද සංසාර ගමනේ හැටි? ඔව් මුගලන් මහරහතන් වහන්සේ. නේ මුගලන් මහරහතන් වහන්සේට උනේ ඒ පාප කර්මෙන්නේ අපි අහලා තියෙනවද? ඒකේ හොඳ පැත්ත බලන්න අපි දන්නවා සීවලි මහරහතන් වහන්සේ. ඒකේ අනිත් පැත්ත. ඉතින් ওই විදිහට බුදුදහම තුල උගන්වනවා. දැන් දවසක් ආනන්ද හාමුදුරු මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ වඩින පොකුණක් ළඟට යනකොට උන්වහන්සේලාට ඇහෙනවා මහ ලතෝනි කියන ශබ්දයක්. නේ මහ ලතෝනි කියනවා හාමුදුරුවනේ වතුර තිපාසෙයි වතුර තිපාසෙයි. මට වතුර ටිකක් දෙන්න කියලා.
මේ ඇහිනේ ජේතවනාරාමේ පන්සලේ පොකුණ ළඟින් ඇහිනේ ලක්කන මහරහතන් වහන්සේටයි මුගලන් මහරහතන් වහන්සේටයි උන්වහන්සේලා රහතන් වහන්සේලා පන්සල ජේතවනාරාමේ අපි හිතනවා නිදහස් වෙන්න පුළුවන් කියලා මොකද ඔක්කොම පිම්බින් එහෙම නැහැ හරි එතකොට මේ මිනිස්සයා කියනවා මට වතුර ටිකක් දෙන්න එතකොට මේ මිනිස්සයා ඇවිල්ලා ළඟට ගියා මුගලන් මහරහතන් වහන්සේ මහා දැන් මහා පඩි විශාල මිනිස්සෙක් විශාල තඩි පර්වතයක් විතර මිනිස්සේ මේ මිනිස්සේ කියනවා මේ හාමුදුරනේ මට වතුර ටිකක් දෙන්න මං ඉපදිච්ච දවස් ඉඳලා මෙතන ඉන්නේ මට වතුර ටිකක් බොන්න විදියක් නැහැ කියන්නේ ඉතින් මොගලන් හාමුදුර මොකද කරන්නේ පන්සලට ගිහිල්ලා ලක්කන මහරහතන් වහන්සේ වතුර ගෙනල්ලා අර මිනිස්සේ කියනවා දෑකල්ලන්න කියලා දෑකර වතුර දානකොට මොකද වෙන්නේ මුළු අත් දෙකම පිච්චිලා මස් ඔක්කොම බිමට වැටෙනවා හරි බලන්න පාප කර්මේ මොනතරම් බලගතුද කියලා ඊළඟට කියන මුඛයට දාන්න කියලා මුඛයට දාම මේවත් ඔක්කොම පිච්චිලා වැටෙනවා හරි එනිසා ඒ පාප කර්මයේ විඳින්න ඕනේ විඳලා 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 තමයි ඒක කෙලවර කරන්න ඕනේ එනිසා මේකයි සංසාරය කියලා කියන්නේ එනිසා මේ විශ්වයේ ස්වභාවය විශ්වයේ හැටි යථාර්ථයේ සත්‍ය ඕකයි එනිසා අපේ පින්වතුන්ලා පිරිස මේ යථාර්ථයේ සත්‍ය එතනින් පැහැදිලි කරගන්න ඕනේ එහෙමනම් මේ සංසාරය කියලා කියන්නේ ඒකයි එහෙමනම් මේ භවය තුලින් අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින් අපට මේ භවය තුල හොඳින් ජීවත් වෙන ක්‍රම තව විස්තර කරලා තියෙනවා භෞතික පැත්ත මේ කියලා කියන්නේ අපි කොහොමද ජීවිතයක් ගත කරන්නේ ඒ වගේම යහපත් ජීවිතයක් ගත කරන්නේ දැන් බලන්න පෞල් සමාජයේ ගත්තම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ඊටාත්ම වටිනා සූත්‍රයක් තමයි තව කියන්නේ තව සූත්‍රේ මේ තව කියන සූත්‍රය උගන්වන්නේ තවෝ තවාය සද්දින් සංවසති තවෝ දේවියා සද්දින් සංවසති දේවෝ තවාය සද්දින් සංවසති දේවෝ දේවියා සද්දින් සංවසති හැබැයි තව කියන වචනේ තේරුම මල ප්‍රේතය කියන එක හරි තව කියන සූත්‍රේ දීගණිකායි තව කියන වචනේ තේරුම ඒකයි මේ පෞල් සංස්ථාව කොටස් හතරකට බුදුහාඳුරු ගන්න නැහැටි හරි එතනින් කොහොමද ජීවිතේ සුවපත් වෙන හැටි තවෝ දේවියා සද්දින් සංවසති ඒ කියල කියන්නේ ස්වාමි පුරුෂයා මල ප්‍රේතයෙකුට උපමා කරලා ස්වාමි දියණිය දෙවියාංගනාවකට උපමා කරනවා ඊළඟට තවෝ තවාය සද්දින් සංවසති ඊළඟට ස්වාමි පුරුෂයා දෙවියෙකුට උපමා කරලා ස්වාමි දියණිය මල ප්‍රේතියකට ඊළඟට තවෝ තවාය සද්දින් සංවසති ස්වාමි පුරුෂයාත් මල ප්‍රේතෙක් ස්වාමි දියණියත් මල ප්‍රේතියා හරි ඊළඟ දේවෝ දේවියා සද්දින් සංවසති ස්වාමි පුරුෂයා දෙවියෙක් ස්වාමි දියණිය දේවතාවියක් ඔය විදිහට බුදුහාඳුරු විස්තර කරන තැන් තියෙනවා ඒතර කොහොමද මේ පෞල් ජීවිතය තුලින් සුවපත් වෙන හැටි එතනින් බුදුහාඳුරේ භෞතික සාමාන්‍ය ජීවිතය ගත කරන හැටි ඊට පස්සේ එතනින් ආධ්‍යාත්මික ජීවිතයට නැගිටින හැටි ඔය ආදී ඔක්කොම ගොඩක් ධර්මයේ තුල තිබෙනවා හරි එනිසා අපි කල්පනා කරන්න ඕනේ අපි ජීවත් වෙන්න ඕනේ අපි මේ භව ගමනේ සංසාර ගමනේ යනකොට අපට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අපට අවශ්‍ය කරන්නේ අපේ ජීවිත සුවපත් වෙන්නයි එනිසා මේ ධර්මයේ තුල යනකොට බුදුදහමෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දීපු මුල්ම පාඩම අපි හැමදෙනාම දන්නවා කළ ගුණ සැලකීම හරි දැන් අපි දන්නවා අපට කෙනෙක් උදව් කරනවා අපට උපස්ථාන කරනවා නමුත් අපි පොඩ්ඩක් තරහ වුණා මොන හරි වුණාම අපි ඒක පාවිච්චි කරන්නේ කොච්චර වැරදි විදියටද හරි දැන් බුදුදහමේ ෂෙන් බුදුදහමේ තිබෙන කතාවක් එක වඳුරෙක් ඉන්නවා මේ වඳුර මොකද කරන්නේ එක කැලෑවේ වඳුරගේ ස්වභාවය ගස්වල පැන පැන ඉන්නවනේ එක මිනිස්සෙක් ගිහිල්ලා කැලෑවේ අතරමං වෙනවා ඒ අතරමං වෙනකොට මේ මිනිස්සෙට කැලෑවෙන් නිදහස් වෙන්න බෑ නමුත් වඳුරට තේරෙනවා පින්වතුන්ලා දන්නවනේ සත්තු බුදුදහමේ එක එක කතා තියෙනවා 550 ජාතකය තුල සත්තු කතා කරපුවා අපි ඉස්සර හිතනවා කොහොමද මෙහෙම කතා කරන්නේ කියලා නමුත් අද ඔප්පු කරලා ඉවරයි හරි අද ඒ වගේ අය කොච්චර ඉන්නවද ඒ පෙර භවයක් එක්ක ආපු අය කොච්චර මේව ඉන්නවද අද ගොඩක් තියෙනවා ඉතින් මේ වඳුර මොකද කරන්නේ මේ මිනිස්සු කැලෑවේ අතරමං වෙලා අතරමං වුණා මේ මිනිස්සු ගහෙන් ගහට පැන පැන වඳුර මාර්ගය පෙන්නනවා පාර පෙන්නනවා පාර පෙන්නුව මේ මිනිස්සු පාරෙන් එනවා ඇවිල්ලා බඩගිනි කළු ගලක් අරන් වඳුරට ගහනවා වඳුරගේ ඔළුව තැලෙනවා ඒත් වඳුර ලේ මෙහෙම හලහලා මහා කප්පින ජාතකේ හලහලා ගිහිල්ලා මාර්ගය පෙන්නනවා අපි මොකද කරන්නේ වැඩිපුරම සංසාරේ අපි කරන්නේ ඒ විදිහට ගල් ගහන එක. ඒතර අපේ සංසාරේ කොච්චර දිගද? ඔබ හිතන්න. අපි මේ භවය තුල වැඩිපුරම කරන්නේ ඒ ගල් ගහසමින් අපි කටයුතු කරන එක. නමුත් ජීවිතේ එතන සුන්දරත්වේ නැත. එතන ඇත්තේ වේදනාවක්. එනිසා ඒක අපි